තාත්තේ මම කොච්චර වටිනවද? මෙන්න මෙහෙම ඇඟිලි දෙක උස්සන්න. ඕකේ. වාත් එහෙම තෝරාගෙන ඉන්නේ. Yes. පොඩි කතාවක් තියෙන ලොකු කතාවක් නෙමෙයි. පොඩි තාත්තකුයි පුතකුයි ඉන්නවා. ඕකේ. තාත්තගේ දරුවෙකුයි කියන්නකො. මේ දරුවා දවසක් එයාගේ පියාගෙන් අහනවා, තාත්තේ මම කොච්චර වටිනවද? මගේ වටිනාකම මොකද්ද කියලා. ඕකේ. තාත්තා කතාවක් නැතුව කාමරයට ගිහිල්ලා අල්මාරිය ඇරලා ගලක් දරුවගේ අතේ තියෙනවා. ගලක් අතේ තියලා කියනවා, අද පොළ දවස. ඔව්. ආ මේ පොළේ ලෝලු විකුණන අය ළඟට ගිහිල්ලා පොඩි ටිකොලයක් තියාගෙන එක තැනක වාඩි වෙලා ඉඩ තියෙන තැනක මේ ගල විකුණ ගන්න ඕනේ. ඒ කොහොමද කියලා අහනවා. එතකොට මේ ගොඩක් සෙනග ඇවිල්ලා අහයි, මේ මොකද්ද කීයද කියලා. ඔයා මුකුත් කතා කරන්න එපා, කීයද කියලා ඇහුවාම ඇඟිලි දෙක උස්සන්න කියලා. මෙන්න මෙහෙම ඇඟිලි දෙක උස්සන්න. හරි. ඔතන කීයද මේ? දෙකයි. එහෙම පේන්නේ එහෙම තමයි. Yes. Right. ඉතින් ළමයා ගියා පොළට, ගියා පොළේ මෙහෙම ගල තියාගෙන, දැන් බුජ්ජි ලාබා ඒකට ලාබා එහෙම ඉන්න අතරේ එනකොට එක කාන්තාවක් ඇවිල්ලා මේක කීයද කියලා අහනවා. ළමයා ඇඟිලි දෙක උස්සනවා. Okay. ආ රුපියල් දෙකයි. ඒ ගල පොඩ්ඩක් ලස්සනයි. එහෙනම් මං ඔයාලට රුපියල් දෙකක් දෙන්නම්. මට මේක දෙනවද කියලා අහනවා. ළමයා ටක් ගාලා ඒ ගල අරගෙන තාත්තා ගාවට දුවගෙන එනවා. මොකද තාත්තා කලින් උපදේශක් දීලා තියෙනවා, කවුරු හරි මේකට මිලක් නියම කරොත් ඇවිල්ලා මට කියන්න කියලා. තාත්තට කියන්න කියලා. ඕකේ. තාත්තගෙන් අහලා එන්නම් කියලා දුවල එනවා. ඕකේ. තාත්තා කියනවා හරි කමක් නැහැ. ඔයා දැන් ඊළඟ දවසේ කෞතුකාගාරයට යන්න ඕන. කෞතුකාගාරයට ගිහිල්ලා කෞතුකාගාරයක් කෙනාටත් මේ ගල පෙන්නන්න ඕන. හා. එතකොට ඇහුවාම ගාන කීයද කියලා ඒත් ඇඟිලි දෙක උස්සන්න ඕන. හරි. ඔන්න ළමයා ඊළඟ දවසේ කෞතුකාගාරයට යනවා. ගිහිල්ලා ගල පෙන්නනවා. ඔව්. ගල පෙන්නනවා ඒත් ඇඟිලි දෙකක් මෙන්න මේ විදිහට පෙන්නනවා. ඕකේ. මේ විදිහට පෙන්නනවා. ඇහෙනවා වගේ හරි ඉන්නේ. පේනවා වගේ හරි ඉන්නේ. හරි. විෂුවල් රේඩියෝකට පේනවා. රේඩියෝකට ඇහෙනවා. ඉතින් එතකොට කෞතුකාගාරයේ බාරකරු කියනවා, "ඔ මේක දැක්කහම මේ නිකන් කෞතුක භාණ්ඩයක් වගේ පේනවා. මං වහට මේකට ඩොලර් 200ක් දෙන්නම්." රුපියල් නෙමෙයි, අතරම ඩොලර් වලින් කතාව යන්නේ. ඔව්. අතර ඩොලර් දෙකක් දෙන්නම් කියනවා. මෙතන ඩොලර් 200ක් දෙන්නම්. හා. ළමයා දුවගෙන දුවලා තාත්තට කියනවා, "තාත්තේ මේ ගානනේ කිව්වේ කියලා." ඔව්. හරි. ඔයා ඊළඟ දවසේ යන්න මැණික් ස්වර්ණාභරණ වෙළඳසැලකට. හරි. ගිහලා එයාට මේ ගාල පෙන්නන්න කියලා. ඕකේ. ඔන්න එයාට පෙන්නනවා. එයාට පෙන්නපු ගමන් එයා අර පොඩි කාචයක් දාලා බලලා කොහොම චෙක් කළා. චෙක් කරලා ඇනලා කරලා චෙක් කළා බලලා කියනවා, "මේකේ වටිනකම කීයද ඔයා කියන්නේ පුතා?" කියලා. කොල්ලා අයිත් මොකද කරන්නේ? ඇඟිලි දෙක පෙන්නනවා. ඇඟිලි දෙක උස්සනවා. රයිට්. හරියට හරි. වහිතුව හරි. මේකට වඩා මම ඩොලර් ලක්ෂ 2ක් දෙන්නම් කියනවා. Oh my god. පුතා ඇතරම වැටුන්නේ. වැටුන්නා. ගල අරගෙන ආයිදෝගේ නැල තාත්තෙන් අහලා එන්නම් කියලා ඇවිල්ලා තාත්තට කියනවා, "තාත්තේ හිතා ගන්න බෑ තාත්තේ. මෙන්න මෙහෙම ගාණක් දෙන්නම් කිව්වනේ මට." රයිට්. ඊට පස්සේ ඉතින් ඩොලර් ලක්ෂ 2 දීලා මොකරි හැම වෙන්න ඇති. ඔව් ගන්න ඇති. හැබැයි තාත්තා පුතාට ගන්නේ වටිනා ගම ගැන පාඩමක්. හා. මට හිතෙනවා මම මේ කතාව ඩිරෙක්ට් සම්බන්ධ වෙන්නේ විශේෂයෙන්ම අපි කරන වෘත්තියට කියලා. මොකද අපේ පවුල අපේ ආදරය කරන අය අපි තෝරගෙන ඉවරයි. ඔව්. අපේ වෘත්තිය අපිට තෝරගෙන ඉවරයි කියන්න බෑ. අපිට වෘත්තිය මාරු කරන්න පුළුවන්. අපිට වෘත්තිය අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. අපේ වෘත්තියෙන් අපිට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට මට අවසානයේ කියන්න තියෙන්නේ බිනෝ, ඔයාට හරිම වැලියු එක දෙන තැන ඔයා තෝරගන්න ඕනේ. රයිට්. ඔයා ඉන්නේ පොළේද කෞතුකාගාරේද? එහෙම නැත්නම් මැනික් ගල් කඩේද කියලා තීරණය කරන්න. ඕකේ. එතන තමයි ඔයාගේ නවා තැන වෙන්නේ. ඔයාට ජීවිතේ හරියටම වටිනාකම දෙන තැන ඔයා අඳුර ගන්න ඕනේ. එහෙම අඳුරගත්තේ නැත්නම් ඔයා කරන වෘත්තියෙන් හෝ ඔයා කරන බිස්නස් එකෙන් හෝ සදා දුකේ තමයි ඉන්න වෙන්නේ කාට කාට හරි බැන බැන. ඒක නිසා කරුණා කළා ඔන්න අවසාන වශයෙන් කියනවා, ඔයාට හරිම වැලියු එක දෙන තැන ඔයා තෝරගන්න. ඕකේ. ඕකේ. වත් එහෙම තෝරගෙන ඉන්නේ? Yes. මත් එහෙම තෝරගෙන ඉන්නේ. එනගත දවස සුබයි ඔබට. ජයයි. ලංකාවේ ජනප්‍රියම විනෝදාත්මකම වැඩසටහන් නැරඹීමට Sirasa FM YouTube නාලිකාව subscribe කරන්න.